දැන් දේශීය පුවත්. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ නොමැතිව ඉදිරි බහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය බහර නොගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා. ඔහු මේ බව අවධාරණය කළේ කෝට්ටේ ප්‍රදේශයේ පැවති මැතිවරණයට සහාය දැක් වූ ජනතාවට ස්තුතිය පළ කිරීමේ ජන හමුවකට එක් වෙමින්. ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කළ ජනතාවට ස්තුතිය පළ කිරීමේ ජන හමුමාලාව අද කොළොන්නාවෙන් ආරම්භ වුණා. එහි දෙවන ජන හමුව අද කෝට්ටේදී පැවැත්තුණා. මෙම හමුව සංවිධානය කර තිබුණේ කෝට්ටේ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතායි. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් රැසක්ද ජන හමුවට එක්ව සිටියා. මට අහන්නට ලැබුණා විවිධ කොටස් වලින් මාධ්‍ය වලින් මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය ලබා දෙනවා කියන කාරණා. ඇත්ත වශයෙන්ම මම හිටපු ස්ථාවරය තමයි ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙනවා නම් පක්ෂ නායකත්වයක් සමගයි ඉදිරිපත් විය යුත්තේ කියන මතයේ හිටපු පුද්ගලෙක්. එනමුත් ජනතාවගේ පාක්ෂිකින්ගේ බලවත් ඉල්ලීම පරිදි කොන්දේසි දේශපාලනයක් ක්‍රියාත්මක නොකොට පක්ෂයේ සහ පාක්ෂිකින්ගේ සහ පෙරමුණේ සමාජකින්ගේ රටේ ජනතාවගේ ඉල්ලීම මත මට ඉදිරිපත් වන්නට සිදු වුණා. පක්ෂ නායකත්වයකින් බැහැරව මොනම ආකාරයකින්වත් අගමැති අපේක්ෂකවරයා වන්නට මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. අගමැති අපේක්ෂකවරයයි කියන ඒ තනතුරු තානාන්තර මට වැදගත් වන්නේ නැහැ. මට වැදගත් වන්නේ අපේ පාක්ෂිකින් රැකගෙන, පාක්ෂිකින් ආරක්ෂා කරගෙන, බෙදෙන්නේ නැතුව, කැඩෙන්නේ නැතුව එකමුතු වෙලා ජයග්‍රාහී ඉදිරි ගමනක් ක්‍රියාත්මක කරා. අද මොරටුව ප්‍රදේශයේ පැවති තුන්වන ජන හමුව සංවිධානය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ මොරටුව ආසන සංවිධායක ඉරාන් වික්‍රමරත්න මහතා විසින්. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් රැසක්ද මෙම ජන හමුවට එක්ව සිටියා. දැනන්ත හයියක් ලබා දුන්නා අපේ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රතිපත්ති මාලාව දිනවන්නට. අපේ වගකීම තමයි ඒ ප්‍රතිපත්ති මාලාවේ අඩංගු සියලුම කරුණු කාරණා රට පුරාවටම දියත් කිරීමේ ගමනට එක ක්‍රියාවට නංවන්නට අපි වගකිය යුතු විපක්ෂයක් හැටියට අපි ඒ බලපෑම එල්ල කරන්නට ඕන. ඒ ප්‍රතිපත්ති මාලාවේ අඩංගු සියලුම දේවල් විවිධ ක්‍රියාදාමයන් හරහා පොදු ජනතාවන ඔබතුමන්ලාගේ ඇඟට පතට බඩට කටට දැනෙන ආකාරයට ඒ වැඩපිළිවෙල දියත් කරන්නට විපක්ෂයක් හැටියට ඒ උපරිම බලපෑම ඉෂ්ට කරනවා. ඒ වගේම මම ඔබතුමන්ලාට කියන්න කැමති මේ බඩුමිල ප්‍රශ්නය නිසා අත්‍යවශ්‍ය භාණ්ඩවල ආහාර පානවල මේ කෙටි කාලයක් තුල ඉහළ යෑම නිසා අද පීඩාවට හිංසනයට පත් වී සිටින මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් නගන්න තිබෙන ඉහළම හඬ වගකිවිදු විපක්ෂයක් හැටියට අපි නගනවයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි.